අද මට හරිම සතුටු දවසක්. එකක් තමයි භික්‍ෂු පරිච්චේදය කියන ග්‍රන්ථනු ගත පුස්කොල බණකතා පොත සිම්බත් එක්ක එකතු වෙලා ලිව මම එදොර සිම්බ කුඩා කාලේ. දැන් සිම්බට අවුරුදු පහු. භික්‍ෂු පරිච්චේදේ ලියද්දී සිම්බා අවුරුද්දක විතර පොඩි එකෙක් දැන් සිම්බා ලොකුයි. අද භික්‍ෂු පරිච්චේදය ඩිටල් පරිච්චේදය. විදියටටආ පව් ප්‍රතිරර්මාණය කරන් හදරම හොතේ දී මගෙත එක් අද වැඩසටහන පහු ඩිජිටල් පරිච්චේදරත් එකතුවේෙනවා සම්බ ඔයකතාව වාට පහසවෙේලාක් ඉඳල මෙතනසිම්බා පහසේලාවක් ඉදල පුතා ඊට පස්සන ගිටල යන්ඩෝනෙ හොදේ මට බාද කරන්න නැතුව. හොඳයි මේ මගත සතුරු දවසක් කියලා කිවවේ කවත් දේ දවස මංහිතන දිනව කොවානු මතක තියාගෙනෙන මිනිස්සු අයිතිහාසිකව අද දිනය මතකතයාගණඩ නි කියලා අද දිනය දෙදහස් විසි දෙකේ මැයි මස වෙසක් මස පුන් පුරා පසලොස්සකදා නිශාන්තයට හෝරා කීපයක්තියෙද්දී ගාලු මෝදර පැත්තේ බටහිර අහසින් ඉර බැහැගෙනයද්දී හඳ පායන අහසක් පිළිබඳව හීනයක් තියෙන මොහොතක් තමයි අද දවස එසත් දවස සලකුණ කිරීම වැදගත් ගෝටා ගෝගම නමින් කලි තිබුණු ගොල් පේස් පිටියේ අලුත් ගම්මානයක් පටන් අරන් තියෙනවා. අපළඟ හීනයක් තිුණේ ගම්මානය නගරයක් බවට ශිස්ට නගරයක් බවට සිිස්ත රටක් බවට පර්මාදර්ශී අදහසක් වේවි කියලා. එනිසා මේ ගෝටා ගෝගම කියන ගම නිර්මාණය වීමත් එක යතිින් ටැග්ලයින් එකක් වැටෙනවා පුර වැසි අරගලය කියලා. මේක ලංකාවේ නීතිඥන්ට නීති ආධිපත්යය ප්‍රැක්ටිස් කරන්නට අලුත් අධිකරන බොහොමයක් ඔය යන පුත් අහෙනඟමරණ යනවදන්නවද හරි කැමති එකක් කර ලංකාවේ මාධ්‍යවේදීන්ට සත්‍යය සහ අසද්්‍ය අතර ලස්සන කඟපතක් අසිපතක් ලෙලවන්න පුළහන් වෙලාවක් ලංකාව ඉතිහාසය හැමදාම නේලා තියෙන්නේ රජතුමාට ඕන විදිහට ලංකා විසට නීතිය කිව්වේ රජ්ජරුවන්ගේ කැමැත්ත ඊට එරෙහිව ජනතා පරමාධිපත්තිය කියන එක විෂයක් විදිහට ඉගෙනගන්න මොහොතක් එමනත්ත ලංකයි මාධ්‍ය හැසිරීම මිනිස්සු අද්දකින මොහොතක් ලංකායි ඉතිහාස කවදාවකටත් වඩා තමන් ළඟ තියන පුරවැසසි කැමරාව සාක්ෂි සපේන මොහොතක් දවසකට මංවගේ කයිවාරු බනගහන දේශනා කරන කෙනෙකුට ගෝටා ගෝගම සහ මේ අලුතින් ඇතුුණු සංකල්පිය කාරණාව දැනු මුල්පතක් එමනත් අදහස් උල්පතක් අපට කයිවාරු ගහන්න කතා කරන්න මාටුකා ගොඩක් ඇති කරන තැනක්. මංවාගේ කයිවාරු කාරයෙකුට කාලයක්තිසේ බන කයිවාරු ගහන මිනිියෙකුට ඒම අලුත්, උල්පතක් පැදීම මගේ භහෂනය සහ ලේඛන නිදහස සම්බන්ධව වෙසක් දවසේ බුදුවදනක් ප්‍ර්‍යක්ෂ කරන්නටයි මං මේේ ඇත්තටම ලෑස්ති වෙන්නේ. එනං අපි ධර්මදේශනා ආරම්භ කරමු මෙකර සාමාන්‍යෙන් කියන්නේ පැන්නේකක් තියන්න කියලා මේ කඇතුරේ තියෙන වතුර එකක් මං සියලු මචන්ලාට ඇල්ලොතර එකක්් චියස් කියලා බනකයිවරුව අර කරන්න හ මේ තියෙන්නේ භික්‍ෂු පරිච්චේදයසිම්බා කුඩා කාලයේදී එයාට කිව්ව කතන්දර ටික මන්ම බණකතාව කියන්න කියලා ලෑස්ති වුණම මගේ යාළුව දෙන්නේ එකෙ අද වෙසක්න වෙසක් කූඩුවක් කියනෙ එක පාර මනසටාව ඇතරම් අද වෙසක් කූඩුවක් මනසටාවේ මේ පෝග්‍රෑම් එක කරන්නට සැරසිල්ලක් වසයෙන් පාවිච්චි කරන්න. සෙට්ට එකට පාවිච්චි කරන්න. එන් සපියද වෙසක් ුඩු පාවිච්චි කරලා තියන්නේ සැරසිල්ලක් වශයෙන් සංකේතයක් වශයෙන් සිම්බල් එකක් වශයෙන් පෝග්‍රෑම එක අලංකරණය වශයෙන් අධීකාර්නාටිකක් එක්ක දැ මෙන්න මේ අදහස කිව්ව ගමන් කාටහරි අදහසක් කෙන්න්න පුළුවන් ඕවම් බලප වෙසක් ුරෝට චිලිය. ඕම් බලපා සක් කූඩු ල්ලති ස්‍රද්ධාවට නෙවෙ ශ්‍රද්ධහව වෙනුවෙන් වෙසක් කූඩුවේ ඉල්ලා ගන්න අයට මන් ොස්කිව නෑන මේ ඇතුර මගේ සද්ධාවක් තියෙන පුළුවන්න්නේ මගේ සෞන්දර්ය එතමයි මගේ ස්‍රද්ධාව මගේ ඩිස්පලීන්ය කහදන්නේ මගේ සෞන්දර්රය ඒක එනම් මගේ ශ්‍රද්ධහාවන එතුට මේක දැක්කම් මගේ ඇහැ පිවනවනං මේ පෝග්‍රෑමික දක්හමද වසරඩ ෝසන්න වැස් බැරි ලස්සන් ද්‍රස් කර කලි රලා ඔබට ඇහැ පිනවෙනවම් වෙනදා තරම් කෝපය නැතිව පෝයදවසි නිසාහරි ටිකක් සංඥමෙන්ම කතා කරන්න හදනවා නම් මටහෙම සංඥමයක් ඇති කරලා තියෙනව නං ඒ වෙසක් පූඩුව මගේ ශ්‍රද්දහව තමයි. එතකොට වෙෙසක්කරු ටිකක් ඕෝනම වුණා මම යාලෝ ටිකත් එක විජේරාමයෙන් යනකොට මන් මෙන්න මෙහෙම දිගු පෝලිමක් දැක්කා නාවෙන්න මහරගම කිිට්ටුව ආපිකෝයිකාවට එනකං වර්තමාන කතාවේ මම ජාත කතාවක් කියන්න හිටියේ මගේම හිත හිතා බනකතාවක් කොලින් පැෑන් කරද්දි මට යත මුණ ගැහෙනව මහ පාරි සත්්‍යය මුණ ගැහෙනවා ම පාරි කාලීන නිමිත්ත මුණ ගැහෙනවමට මහපාරි. අම්ම අප එ වෙසක් දවස ශාප කරන තොට හෙනගහපන් ශාපවයන් කියන කැහෙෙන්ට පටගන්න විජේරාමය මහරගම කැස් බෑව පණි පිටිය කියන්නේ ගංගොවිල සෝම හාමුදුරුවන්ගේ කලාපය මේක තමයි ලංකායි බෞද්ධ කලාපය මේක දිනේස් ගුණුවරදන් ලගේ බෞද්ධ කලාපය හරි මේක චම්පික රණව කළගේ බෞද්ධ කලාපය මේක මහරගම එක නිකා මූලස්ථානය තියන බෞද්ධ කලාපය මඩිහේ පඥ්ඥාසය හාමුදුරුවන්ගේ බෞද්ධ කලාපය මේක තිරිකනාාමලේ ආනන්ද හාමුදුරුවන්ගේ බෞද්ධ කලාපය පණිපිටේ දරම්පාලය පිහිටපු කලාපය. ලංකාවේ වර්ගසතුම් ප්‍රමාණික වැඩිම පන්සල් තියන පන්සල් කොම්පලෙක් එක තමයි මං මේ කියන කලාපය මේ කලාපෙ තරං වෙසක් ලක්සනනෑ ලංකාවේ කොහෙවක් ලසන අනුරාධපුරී කොළඹ වෙසක්ලාපේ ගලවල ගෙනීලතමයි වෙසක් එකට පොළොන් න්නරුවේ අනුරාධිපුරේ පාන් කරන්න හැම තැනම තොරන් සැල් බලෙන් දන්සල් දුන්න ඉතිහාසයක් මට මතක් වෙනවා එකට බුදු හැදුරුව කියන්නේ බණකියාද අතීත කතාව කියලා මම අතීත කතාව කියන්නේ මගේ ආත්මය ඇතුළෙමයි. එක අතීත කතාව තියන ෞද්ධ කටඩ ස්වමින්ම් ලන්නනවත්වවා ීම එකක් අයිස්ශ්‍රීම් එකක් කන්න වෙසක් හිටතුවෙෙද්දී ඒ හිෙත්තුව දවස් කියප එක ිවවිෂණු ගරරු කරින් පන්ති අරිනවා ඇයි උන ගස් කපන්න ඕන ඉට ග ඕන සරුන්ගල්ලරන්න හදන්න ඕන සවකරදහස ගන්න ඕන රැලි කපන්න ඕන වෙසක් පහන කියලා කෙටිකතවත්ව වනවා අපේ සිංහල පන්ති එක ඇඩුඩිස්මට එකක් ඒකත් බලන්න Gීබසේ නායක. සක්කඩු කියන ස්කතියති න ොර ංස්කෘතියයක්ති යන. තොරංගොල නාටිය හදනු ඒවගේ ඔයිස් කරනවා. කවි කියනෝ කවි බණ කියන කැකන කුඩු හදන රත් මලන පහකුඩු හදන ෙල්ලං ගලින් පෙරක්්‍යයන මේම පිරිත්තහන මේ බෝධි පූජා හනෝ. අරෙන් ගන්ට අර ගහනු මෙහෙෙන් හදපායන මදබෙග බුද්දන් සරණන් ගච්චාමි කියලලා මිනිසු පන්සල්ට ගන්න පටන් ගන්න ලක්සන සංස්කෘතිය කල වෙසක් කාඩ්ඩය වනවා. නගේගොඩ එක දෙගට වෙසක් කාඩ් වික්ක මිනිස්සු තමයි ඊළඟ මාසත් දහයම කෑවේ අන්නන්නේ වෙසක්කාඩ්ිකුල්ල ඒවට ආයතන තුන විලියනවා චිත්තාදිනවා. ඉතිහාසයක් ඉවර වෙලා තියෙනවා. අදවාගේ කාලෙක බුද්ධ කාල්ල කියන්නේ කාල ක්ි පාලකයක් පත්වනාමෝක වෙන. ඒක දන්න බෞද්ධයෝ. සන්ිකා බඩාරණය ආණ්ඩු කරන ලෙක්වා හම්මන්තට නයා ගයක්ක්කාවම නියන් කුමාරි කියලා. අපි හාමතේ තියෙන කුමාරෝරු ඉන්න කාලයක් අපට ළමට බෙහෙත්ගේන්නේ යන්න බයිසි කලයට පෙටටල්ට එකක් නැතිවෙලාවේ ජෙත්පදින කුමාරෝරු ඉන්න රටක මිනිස්සු අපි අර මිනිස්සු ක කියනව පූඩිමේ උළු ගෙඩි රත්වෙලා හල්මට්ක් අත නිකංහරි මොකක්කරි ස්පාක්කුුණොත් හෙම යුද්ධ ටැන්වල්ට වැඩිය හපන් හෙල්මට දාහක්කුතර වැඩ කරන්න බඩන්න මහ පරි ලේ හැරෙන් රොලු වට ගහන. ඔොුව රත් වෙලා ේ රත්වෙෙලා කුපිත වෙච්ච මිනිස්සු මං කුඩුට කර ගැන කැශේරකට ගියාම කැශේරකන්න ගැල්ලමෑ මට කියනවා. සර්ගන් ගැනගත්ත ළමයි දෙන්න හිටිය මගෙත්ත එක්ක පේරාධනය කැම්පස්ස එක එක බැච්චකි මං කලපනා කරන්න යක අට පාස්වෙච්චවුන් නැතිවුම් ඇමතිවරවෙද්දී. උන්ගේ පුතු රජුරුවා කිද්දී උන්වරේම යානවාහන පදිද්දි. කැම්පස් ගියකි අපික කැසිීරකි මං අහගෙනින්න්න. මං පේරාධනය කැම්පස කේසර. මංකරේ පිලෝසෝපියන් සයිකොලච්චි. කාලයක් දරුවන්ට ගන්නපු ගුරෝරය කින් දද දන්නේ නෑ එක පැත්තකින් මගේ ඇස් ගිනම්මුණ නොදකින් මෙහෙම රටක්. මේම රටක දරුව ඉගැගයිද. ම කියන බන බණ කියන ධර්මය. බණ කියන දේශනාව. බණන කියන බුදුහන්දුරෙන් කාලෙ තියා ජාතක බානක භික්‍ෂුව එනිසා? කතා කරන්නතින නිදහස තමයි බනකීමේ නිදහස භහසනිසා ලේඛනේ නිදහස බුදුන්වහන්සේ තහවුරු කළ නිදහස බුද්ධකල් නෝජිතේට ජාතක භානක භික්ෂුව එය තම ජාතක කියාගෙන යන්නේ. බණන නිදහස දුර බණනයෙන් එන දුරට බණ කියන නිදහස ළඟට මිත භානීව කණට කොඳුරලා උපනිසාදවාගේ කතා කරන නිදහස දුරට බෞවාානීව කෑගහලා රටකට ඇහෙන්න ගෝෂාකාරීව කතා කරට තියෙන නිදහස ලියන්න තියෙන නිදහස බණන නිදහස බණකීමේ නිදහස එක මටත් තියෙනවා මේකහෙනවාටත් තියෙනවා එංසා ගුරුවරයෙක් හින්න මට එක බැත්තකින් බේදනාවක්කාවා මං ඔොලිවෙතියා ගත්තා මං අද බණ කියද මේ හහිියෙන් මේ රට හෙන්න්න කියන්න ඕන ඒකට කැන කාලීන බන කිය බුදුුදුහන්ු කාලීන බන අතීත සාරාසංකය කල් පලක්ෂයක් පැරණී ජාත කතා පන්සේ පණහකිමුත් එහා තියන අතීත කතාවයි පච්චුප පන්න කතාවයි දෙම් මට හම්බේවා විජේරාමහන්දේදී අදවාගේ වෙසක් දවසක රෑට පොඩියමුත් ඇගෙන වෙසක්් බල ඇන්ඩ නවා කොළඹ හැම ගේකම පහනක් පත්තු කරනවා කට් එකක් පත්තු කරනවා. ගෙදර විතරන්නවේ ගහ කොල වැල්පවා සරසනවා. තොරංගහනවා පොඩිය වූ තැනැත්තන දංසල් දෙනවා. අම්මල තාත්තලා බද්දැන්සැල් දෙද්දී කඩෙන් පාන්ගෙනෙල්ල ගෙල දෙකක් අපල සීන් සම්බල් දංසල් දෙනවා. අම්මට කියල කඩග කිලුව එකක් කුයාගෙන දන්සැල් දෙනවා. ඒවා දෙනවා බලන්ඩ යනවා යනකුටන්ට යිස්ත්‍රීම් දන්සල් දිනවා ඒ වටේ පිටේ බෝඩිංල ඉන්න හැමෝම දන්නවද දන්සල් රාපවයක් බඩ පිරෙන්ද කනවා. එනග කෝපිය එකක් දන්සලයේ දෙෙනවා. දන්සල්ල මිනිසු ලස්සන්ට කතා කරනවා. ඒම දන්සල් දීලත් යම් පිරිසත් දන්සල් සංවිධානය කරලා මංකොල්ල කනවා ගෝටාගම වගේ. කාලීනයි ස්භාාව. එක වෙනසක් නෑ ඒම තමයි. දැන් මංආපව වෙනවා. විජරාමට වෙනවා. පෝලිම අඩු වෙලා පොඩි සිද්ධියකද පෝලිමේ ගහගෙන තෙල්දන එක නවත්තල. ඉන්සයි පෝලිමිට කටවත්තත් දරුත්ක්ක විසක් බලන්ට අන්ඩු ද්‍යක්න. හටවුදේ හිීල්දානට පන්සල්ට හිල්දාාන් ටකක්ෂය වන්ට විදියක්ක් නෑ මන්ද ක භික්ෂුන් වහසේ කෙනනෙක් දාලා තියෙනවා පොල්තෙල් ගනන් හිද පහන් පත්තු කරඩුව නෑ බුදුහදුරුව තරාවවෙ නෑ කිය මද කාලෝක පූජා කරන්න ඔන්න අලෝකවත් කරන්න. මිනිස්සුට දීසල් නෑ කියලා. නොකිය කියන හොරද ශක්ෂයක් තියෙන බදුහන්ඳරුවන්ට කියලා. පාල කියන්ට නෑ. අපි බඩගින්නේ ඉන්න තරමට වාසින්. වෙන බඩ ගින්නක් තියෙන ඩොල් එක නම් කරත හැකි ව වර්තම ඩොල්ර බඩගිනි ොඒක ජාති බඩගිනි තිරමි. මං විජේරාමට ඇවිල්ල කල්පනා කර නැහැ. මම කාලියන බනක් කියනවා. බණ කියන්නේ කතා කරන එක නං සිද්ධි කියන එක නං. ඒවා පර්පර සඳි ගලපන්න පුළුවන්න්නං අතිීතතිත්්‍යේ ගලපන්න පුළුවන්න්නං වර්තමාන සදිිත්්‍යක ගලපන්නක් පුළුවන්නං. අතීතකතාසාහ වර්තමාන කතා එකතු කරලා. පූර්වපර සමෝධානයක් කරන්නතු කතකේකුට පුළුවන්න්නං එයා බණ කියන කෙනෙක් තමයි. එනිසා. මැට මුලිම කියන්න ඕන? බුදුහාමුදුරුවන්ටත් බුදුනාට පස්සේ බුදුනා කියලා විශ්වාස කරේ නෑදෑයු උඹලගේ අපේ නෑදෑයු වගේ තවයි. ඔගලන්ග අපේ නෑදැයුත් එහෙවතවයි විශ්වාස කරන්න. මං විශවවිද්‍යාලි ගියා කියලා විශ්විද්‍යාලමගේ පන්තිතහන කර පුරුවීම ගෙදෙත්තියනකම් අප ගෙදට විශ්වාස කරන්නේ. බුදුහන්දුරු කියල දුන්නා උන්ට පුතා යමාමහ පෙළහැර පෙන්න්නට මෝනනි හොදේ ගියා කිමුල්ලක් පුරරි බුදුහන්දුරු මතගනය කතාව දහ පසරු ගන්න ගිය කිමුල්ලවක් පුරේ ඇයි. නෑයෝන්ගේ ගම්මානි හන්න ගංකබර ගම ගොදුරරු ගම බුදුවෙලම යන්නේ විශ්වාස කරන්නේ. මුම්මකද විශවාස කරන්න. මැජිත්? සයි බබ රෝධ දෙවියන හ කාලියම්ම පැණිගෙනාව නතාව නැද්දකින් කාලකන්නේ. අර කිමුල්ලත් පුරේ ගංකපරයෝ ටිකව තමයි. කිමුල්ලත් පුරේ ගංකපරය හිටේ කාටර බුදුන්ගේ නෑදැයෝ. අපට මේ ඉන්න කවුද ගංකපරයෝ ටික අපත් නෑවන්වය කොහෙ කොයෙන් හරි. ආචාරය මහචවරුත්තින්න ගකර බදහන්දරෝ කියල දුන්න මකදකිවේ. මුන්ටතෝක තේඩෙන්ඩ නම් පුතා යමාමාහ පෙළ හරප අ්ඩෝනි එක විශවාස කරන. ගිය කිමල්වත් පුරට. මෙහන් දැම්ම ගින්දර මේ නහයෙන්. මෙන් දැම්ම වතුර. ගිදර සහ වතුර ගිනි දෙවෝ ජල දෙවෝයි. කෙලිය බයි වන කිබුල්වත් පුර. ඔක්කොම වැැදා දනගහ මොනො කියලද අනේ සමාවෙන් ෝනි මේ අි හිතවේ නැ යයා බුදුවෙලා අතවයි. බුදුනා කෙල විශවාස කරේ දර්ශනය නෙවෙයි. තර්ගඥානයෙන් නෙවෙයි. ඒන? මැජික් පෙන්නුවම මේ නහයෙන් ගින්දර මේ නහෙ වතුර. ගිනි දෙවියෝ විශ්වාස කරා. කිවුල්ලත් පරු විශවාස කර න න. බදන්තුරු කිව්වන්නේ. දෙැම මටා දේශ කරගන්න ඕක. ඒක නි හරි අමාරු ඉනේ බුදුනත් පිළිගන්නෑ මුන්නේේ මාර හේසකන්නේ. ඒනි මේ ලොකු ප්‍රශ්නයන් ඉතින්. හතුනේ පන්තිේ පාස්කොම දෙකේ පන්තිම කියන පලට න්න බද්ග ක්න හරි අමාරුයි අහුරු කරන්නන සමහරලාවට විශ්වී සංකල්පයන් සහ සමජද්‍යම දස් පිබද දේශපලනි පිබඳව කාලන සංහ ර සහිත්‍යය පිළිඳරු සාකච්චා මද අපි දැල තියෙන වනේ දෙේවනි එක දෙක්න කමෙද්දාන අවරුදු දෙදස් පන්සේකට කලින් බදුන්ටති බරගලයම මතනවද සැබ බද් පුත්‍රයන්ටත් නවා කිය බුද්ධ වාකන්ට අත් යර ලි තියෙනවා හොඳින් කියන්ද වෙන. තර්ක කරන්න වෙනවා. කියනවු අහන ප්‍රමාණය අඩුයි. මමලි වේ මගේ කාලයන බෞද්ධ භික්‍ෂූන්හතිේ අත්දැකීංටික දැහනව මගින් ඇයිතෝ පල්ලිය ගැනඩින් වෙනැත්ති. දෙ හාන්දුරුවන උපතින් බෞද්ධයක්වෙච්ච මට බෞද්ධ ස්කෝලෙකට ගිය මට ෞද්ධ ගමකහිටපු මට ෞ පිරිස වැඩිපුර හිට විශුද්ධාට මට වැඩිපුරම බෞද්ධාගම සම්බන්ධය දේවල් ිවෂන ගන්න මට වැඩිපුරම හම්බවෙල තියන බෞද්ධෝ බන් එතකට වැඩිපුරම දන්න උන්ගැන මුස්ලිම් පල්ලකර ගල දෙපාරයි. බල බයිට් කරන්නේ නවුර ඉහලතින දෙපාරශ ටකචත්්ගලවගෙන. හරි පන්සල්ුවට තාම යන වනිපුති. වැඩි ඇසුර වැඩිසා කච්චා. එනිසා මටඒ කාල හිටියේ මේ කියන්නසිම්භ විතරයි. ම මේ සිම්බටයිම එක කිව්වේ ඒ අතමයි මෙතනයාට ඇති තර ඉඳලා හිතන ඇතිවේ පම්පරීම කොච්චර හලතිය නොද ලියද්දිිත්ම හිටන යකෝ ඒක තමයි මේ අපෝගියන්ික දැම්කද වෙලා තියෙන. දැම්මට භික්ෂ පරරිච්චේදේ පොත් අනස් දහසකට ආසන්න වෝ බිකිනිලා තියනවා මෙහින් පොතක් තියෙනවා කියෙයි පෘතිවය ඉන්න බොහෝ රටවල මිනිස්සු දන්නවා බල්ල එකටයකුව කතාවක් මිනිස්සු අතර්ට ගිහිලා. මට මතක් වෙන ආපවූ අතිත කතාව මොකදද බුදුනාට පස්සේ තර්කගෝචනව තමන් ග්‍රහණය කරගත් එක භහවගෝචරව ඉවත් කරපයක ද්ධ මන්ඩල ත් එක තරක කරපු එක ඒතුනින් අපපු නැනස ප්‍රඥාව සුභදර ගුණය සර්වච්ඥ ගුණය සියල්ල දන්නාව ගුණය පිළිබඳව බුදුන්ට කියන්න ඕන වෙන ගෞතතු මුදුන්ට ඉස්සලාම් හවෙනි පස් දෙන චූතිිකලු ගරන පස් වග තවසන් මගේ යෝජනාව ඔබ අදහස නිවැදදි නම් ඩිජිටල් ලෝකයක් තියෙන් නිසා කැමරාවකට කියන්න අපි දන්නඒ බලන අහන ප්‍රේක්ෂකාධාරය කොච්චරක්ද කියල එඒසා තමයි ම භික්ෂු පරිචේද සහර කොටස් මේ ඩිජිටල් ෆලක්ුවෝ එකට දන්නට හදන්මට ඉස්සල්ලා අපි ජාතක කතා ආකෘතිය මොකද බුදුන් වහන්සේගේ ජාත කතා තියෙන්නේ මේ කොහොමද මොකද ආකෘතිය මෙ හැදුනේ කොහොමද වගේ කාරනාටිකක්මං පල්ලි කියන්න එකක් තමයි අර පාලි ජාතකට්ට කතාවලින් ආපු ජාත කතා මේ ලංකාවේ ලියවෙන්නේ කුරුණෑගල කාලි. හරි දැ කුරුණෑගල කාලයක ලංකාවේ ලියවුණුගට ඉල තියන්නේ කතුරු පර්ෂ දෙයක් කතුරු සමුහොයක් කතුරු ගොුණුවක් කතුරු කණ්ඩායිමක්. දැන් ඔබ නිකං වර්තමාන ගැන හිතන්න වෙන ඇත්ත සිද්ධියක් මෙච්චර ඩිජිටල් ලෝ තිබිලක් රූපවාහිනීමධ්‍යීන් ගමට යද්දී කොච්චර විකෘති වෙන මද එකම සිද්ධිය එක එක කීවිදකට කියන මද ජාත කතා පන්සේ පනහක් ල අද්දී අර ලිවේ එකක ලේකකයන්ගේ දෘෂ්ටිවාදයන් අදහස් ඇවිල්ල තියෙන එනිසා ජාත කතාවල සමහර අදහස් රි පරස් පරයි බමුණු මත යති දෘෂ්්‍යය ඉන්දාව ඕන්තරන් ජාතක කතාාවල තියනු ඒ එක විහිල්වොටවාගේ කිවොත්තර අඳබූධ ජාතකේ ප්‍රක්්මදත්ත රජජුරුවනේ ඉවර අන්තිමට කියන්නේ මේ සම්මා සම්බුදු මංබවිෙන්ම කිය. කොල්ලෙක්්ිකම් ප්‍රශ්නයක් ඇහවොත් එහෙම ඉතින්ගේ බ්‍රක්්ම දත්තන බංන් අර සදු කෙරින් රාජ්‍ය බහන්ඩාරි සල්ලිවෙනිින් ඕන බං අර මේ දූර්තතියගේ ගෙ දෘර්තියාවලර ගෙදර ඉන්න ගෑනීම දූෂණය කරවන්න. එකන ගෑනු දූෂණය කරාම. රාජ බහණ්ඩාගර සල්ිකබමන් කොල්ල කෑව හම. ඊළඟට කෙ හම එයා බුදු වෙනවද අන්න ඒකත් හොඳයි සිම්බා ග්‍රන්ථානු ගත පරිචේද හිටිය දැන් අලුතැග විල්ලන්නනවා අලුත් ශ්‍රවාවිකාවක් එ ත්‍රියෝපැට්‍ර සුදුකිටි හරි එ දැන් ඩිජිටල් පරිච්චේ ද ඇතු වුුණ. කොම හරිොමොකක්ද හැදෙන්න්න මේ ජාත කතා කුති නිස ඒක වෙනස් කොල්ල විහිල්ුවට කියනවා පරසද ඇතුළලිබන් තෙහදාගෙනනගේ අබිත්තහෙම තිල්ලුවත් දන්නන්නේ නසර්ම මේ අන හාමුදුරුවනේ මට කතාවල ියද ද දෙන්න කිය පුරුදුුවනි කායයක්ති සහන් දල රංඟ ප හන් වලටි කියලලා කියන්නේ තේ ල්ලු අමර පොඩි උදවරග කියයා මට චුට්ට රඟ පාන් ද කියලා ඉන්සා ඇබිත්ලි වේවත් මේක තියෙන්න්නේ ඉඩ තියන ඊළඟක තමයි මේ ජාතක කතාවට තියන මේ හැඩය පන්සිේ පනහම සමානයිනේ. එදර පාලිජාත කටාවේ තිබුණේ මෙ පච්චු පන්නවත්තු. එකයි. අතීතවත්තු දෙකයි. ජාතක කතා තුනයි. වෛයා කරන හතරයි සමෝධානය පහයි. අිදන් සමෝධානය දන්න සමෝධානය කියන්නේ පූර්ව කතාවේ වර්තමාන කතාවේ තියන පූරාපොර සදිිගල්පනව චරිතසා සිති එක සමෝධානය. එතකට අතීත වත්තු කියන්නේ අතීත කතාව එකත් වර්තමාන කතාව තීර වර්තම ජාත කතාව තියෙනු. පච්චපන් වත්තු කියන්නේ වර්තමාන කත කතාව. එතු ඉස්සර පාරිජාත කට්ට කතාවේ කොටස් පහක් තිබුණා දැන්තියෙන්නේ තුනයි තුන තමයි වර්තමානතාව අතත කතාව සමෝධානයෙන්. අතෑරිය මොනවද මගෙන් ඇහැවුත්තේම අපට ජාත කතාවලින් තරකඥානය කෙළවෙෙන්ට පටන් ගත්ත තැන මොකක්ද දෙකක් අතැරිය එකක් ජාතක ගහතා අතෑරිය අපි එතන තමයි සූත්‍ර පිටිකේට කනෙක්න එක තිබුණේ පන්සේ පන ජාතකය කියන ප්‍රබන්ධ කතාවට වැඩිය සූත්‍රපිටකය බුද්ධ භාසිතයක් විදිහට තවුරුයි අතරිය අනිත්ක මොකදද අතැරිය වයියා කරන ගහථාවල තිබුණු අදහස් අර්ථ නිෙරුක්ති වචන පිළිබඳව හැදැරීම අතැරයා එකයන්නේ තරකඥානය දැනුමවාගවිද්‍යාව තිබුණු කොටස් දෙක පාලි ජාතක කටාවේ අතෑරලා අපේ ගංකවර මැට්ටන් ටෝන විදිහට කොටස් සුනට ට්‍රීම් කරව ඉතුරු වනේ අර ප්‍රබන්ධ කතාවීට පස්සේ එසා දැන්තින ජාත කතාව කොටස් තුනයු ගන්න ඊළඟක තමයිමට කියන්න තෝනි මේ ජාත කතාවල තියනෙ වගේ බුද්ධ භාෂිත බුදුුවදන් බුදුහාන්දුරුවම කියපුවා බුදුගේ ශ්‍රීමක දේශනා ඉතාම අඩුයි වැඩිහරියක් තියෙන්නේ භහරතිය ජන කතා ඒවා හින්දු ආගමෙත් තියනු ජයිනාගමෙත් තියනු ඉන්දයි විධ ප්‍රදේශවන ජනකතාවලත් තියෙනු ඒවතම ජාතක් කතාාවල තියෙන මේ පිළිබඳව දීර්ගව කියවන්න ඕන කෙනෙක් ඉන්නවා නම් මාළගත් පත් පොත්ව වන විතරක් නෙවෙයි ඒ සම්බදධන්තර්ජායිතතුරතුරු ති පත්පොත්ව යගෙන කියවන්න පුළොහන් ජාත කතාවල තියෙන පලොට් එක නිමිත්ත වස්තුමීජය වස්තුවිෂය තහා සමාන විවිධ සංස්කෘතික කලාපයන්ගේ තියෙන කතන්දර. ඒසා අමහිතනවා බුදුන් වහන්සේ තත් පස් වග තවසන් විතරයි මුලින් හිටිය වගේ. මගේ මේ ඇත්තා අදහස්්ටික ඩිජිටල් එකක දමට පසේ මට යුක්තිය ඉස්තවෙන්ද පුළහන් කියලා යුක්ති ස්තව කිය. මම කාලින කතාවක් පටන් අරන්තියෙන්නේ අර ජාත කතා ස්ටයිල්ලකෙන්ම තමයි. ම ආරම්භග චේද කියන්නග. මම එක්තරා අතිතාත්මයක කහවනු මිලට අග්‍රපුරවරයේත් ප්‍රථ්‍යන්ත ප්‍රාන්තවලත් අපේ සිංහල පන්තිය නමින් ොපලෙක් පවත්වා ගෙන ගියමි පටගරන්ති එහෙම අගනුවර ගැන කොලඹ පන්ති තිසු ගෙගරට්‍රිය ප්‍රත්්‍යන්ත කියන ගම්පා නෝරවාගේ තියනේවා න් කොම්පලෙක් එකක් වසන් සංකීර්ණයක් පවත්වගෙන හිල්ල. එකල දැනුම විකිනීම තක්කඩිකමක්කොට දුනු තල විද්ධවුන්ට මම උපහැරණ ගැෙන කීවෙමි එකල දැනුම බිකිනීම තක්කඩිකමක් කකොට න් කර දක්කඩිකමක්. සල්ටු ගන්නවඔලුබන් ඒයන සිංගනු ගන්නල ඉංග්‍රීසියෙන් කණවලුබන් හෙන ගහනුවනින් උගන්නනක තක්කනිිකමක්. දුනු ඊතල විද්ධ වැද්දන්ට මගේ කලෙ දාලකුතය ගන්කබරයන්ට මෙසේ කිවීමි කොම කිවවේ. සුද්දෝධන මහරජතුමා සිද්ධාර්ථ කොමරු දිසාපාමොක් තක්සලාවට යවා ඇත්තේ පූර්ව කොන්දේසි ගත කාහාවනු ප්‍රමාණයක් ටිවෂන් පිස්් ලස ෙවා දැමීමෙන් පසුව බවට මම තරක කලිවෙි. කැන සුද්දෝධන ගෞත බුදුනුතුන් සිද්ධාර්ථ කාලයේ නිසාපාමොක් ගමට යවන්නේ ගණ දෙෙනුව කතා කරගෙන එක ටවෂන් පිස් තමයි. සිදාදීයේද ප්‍රත්‍යන්ත දේශවාසී වුද මානවක මානවිකාවෝ බුද්ධ පුත්‍රයෝ අප වෙතිනි දවස උගත්තාහ ඉස්සලා පේරිිවල හාමුදුරෝගොල්ලු සීියත් දෙසිය එකල මංඟල් ගරනතා මෙම ලිව විදිහ මම කියන්නේ භික්ෂ පරිච්චේදේ දෙසී පනස් හයිවෙන් පිටුවන්න දැමන් කතාව කියන ප්‍රත්‍යන්ත ප්‍රාන්තය කතාව. නුවර අවන්හල තියෙන්නේ වැවරව්මින් වටගෙන් නැතුව අර රජන හෝට ලේගවින්ක්ීන් සෙක්ගාවන් කෙලින්මාවාම දල්දාමාලිගාවන පාරිෙන් තව චුට්ටක්කාවා හමේ ඉසරහටාව හම එතන උඩ තමයි අවන් හල තියෙන්නේ අවන් හ කිය එතන තියෙන රෙස්ටෝරන්ට එක නොර ගොඩ යන ඒකින් තමයි කෑම ගනිි දන්නවා එතන තියෙනවා උඩ රට කලා සංගම් ශාලාව ඒක ලංකා ඉතිහාසයේ කිසිම දවසක තිවෂන් කාරය ගොඩ දීලනෑ එක තිවෂණ කරන්නේ උඩ රට කලා සංගම් ශාලාව එක හේතුවා මෙහෙම වයිBී එක මෙ අධාරක්ෂයක් කලාපය මුරපොල අල්ල පිටිබම දළදා මානිිකව හැබැයි මට මේක ලැබෙනු ලැබෙන්නේ කොහොම දෙ කියලා ම මේකළ ලා තිෙනවා එතැන් පටන් සතිපතා දෙදිනක් නුවර ඉන්නකුට මගේ සංස්පර්ස සීමාවේ තමයි දළදා හාමුදුරුවු තිබුණේ ද හාමුදුරග හරි ආසාවයි මගේ පරිසරයට යනවා සතිපතා යනවා එනිසාම කදද වුණේ ය දදිල් දවඩ නිලෙමගේ මිත්‍රයෙක් බවට පත්වන අපි උත්සවරදි මනගැහවා එක මාධ්‍යියකය යාලූ බවට පත්තිනවා උ එක් රැට අපි අරක්ව බුණු දැ තන මාලි ගයබනෝඕ හිටපු දේවන්න නිලම නිරන්ඩන් විජේරත්න මල්ලිම විශවිද්‍යාල ලුව ංක ජරත්න එයාගේ අයියමගේ යාලුව ඊටක් කලින් හිටපු දෙවනලම නිසංක විජේරත්න ඒයාගැත් මේ පොතේ තියනවා එයටටම කිය නි්ෂංකංකල් කියලා. එනිසා දළදා කරඩුව විවෘත කරන අවස්ථාවක ඔබේ වචචනයෙන් කිවතුන් එක දැකැගැනීමේ පින තියන්නේෙ මොනවද කියනක මන් දෙපාරක් කත් ඉදල තියෙන. එක වරමට වෙන්ේ ලංකව විජරත් වැඩබන් දීවැල්ලි එතකොත්? මම ලංකේෂ විජයේරත්නයි නෙරංජන විජේරත්නයි හිටබ දියවන්න ලෙමි ඒයාග තාතත් දියවන්න ලෙමේ තුන්දනත් එක්කම ක්‍රෝෂ්චිකන් හොඳ රාට කාලා මාලිගව ප්‍රේන සීමාවේ ඒ ගොල්ලන් ගෙදරදිී මිස්කිි බීල තියෙන. එනිසා මට හරි හුරු පුරුදී දල්දා මාලිගාව මන් සංස්පර්සසි විච්චතනක්. මාලිගා බොහොමියේ මේ තියෙන උටට කලා සංගම් ශාලාවත් මත අතරත් තිබුණේ ගණදනුමයේ සම්බන්ධයක් ට වැටිලා හවශ ෂෝයකට සල්ලි නැති වෙලා වෙනදාම අඩු වෙච්ච කාලෙක මනිකන් රුපියල් පනස් දහසකරතර අසන්න මුදරක් දුන්නහම එක එකතම ගණදනු එනිසා මංගේ බුහොමි සතුරෙක් නෙවෙයි ඒ බුහොමි අදත් න්න සියලු දෙනා මගේ මිත්‍රයෝ හරි ආදරේ මටිය ගුල්ු මට කෑම් වේලක් දෙන ම බලාගන්නවා අපි ගනරු කරු පුළ පුලුවන් උදව් කරගන්නවා. හරිමිත්යු එකගොල අපි ගෙදරැ විල්ලතිනවා. අවුරද්ධටමට කෑමක් දෙනු. හවස සහර නිලම හම්බ වෙන නිලමගේ යාලු හම්බ වෙනවා. වටේ පන්සල භික්‍ෂන් වහන්සේ හම්බ වෙන. එක එක දන්නවා. අනිම ඉතනින් පන්ති ගිල්ලා ඊට පස්සමන් කේ මල්වත්තේ පන්සේ මහ ැ ම දරේ ස දරශ ති එතන පන්තිය කරම. ලොස් කි පන්සලේ සුදර්ශීතීන්තන එතරත්ම කාලයක් පන්ස කර ම මේ පොතේලල තියෙනවා එතන පහල පන්සල ඉන්නවා අම්ම කෙනෙ ම දවසක කවුද අම්ම කියල හාමුදුරුවන්ගේ අම්ම කිව්වා මගදර හාමුදුරුවන්ගේ තාත කනවේ අම්මගේ ස්වාමියය ත් හාමුදුරුව මැරලකවවා තමත්ත පන්සල ඉන්නවා අපහස කරනවන මට අත් මගේ කාලීනත් දැකීමේ සමකාලනත් දැකීමේ හදුරුව බනකිවීමන විඩමී බල මේ හැම එකකම බුදුහන්දරුම මේ හම්බෙන් පිරලි පේකු ආං්ඥච්ච ජාතකය විසි හතර තව දෙ එෙක් සමයකි සර්වච්ජන් වහන්සේ ජේතානාරාමේ වැඩවාසේ කරන සෙක් සර්වච්චන් වහන්සේ බු හාන්දුුරුවෝ දෙවරන් වෙහිරන්න ට ේතනාරමඉන්නකොට හරනලද වීර්ය ඇති භික්‍ෂූහ අරභයා වීරය අතෑරලා හම්මැලි වෙලා අලස වෙලා පාරන්කරන්න ඇැතුව භහාවනා කරන්න ඇතුම් කුරල්ලය ගලව ගලව බ පෙරපර හොටු හූර හුර ඩිප්‍රසෙන් ඇදිලා ඉන්නේ. වීර් අත හැරපුවා අයට වාඩිකරගෙන බණ කියවන බුදු හාදුුරු විසි හතරෙන ජාත කතාව කාලීන නැද නිමිත්ත. ඒ වෙලා ේ දැක්ක එකක් ඒ වෙලා වි තියන එකක් ඕකමිත් අහන්ඩ ඇති මිනිස්සුන්ගේ මොකද දෙක්කෝ හොටු පෙරගෙන බ කටකඩා පන්ති පදිගේ මොන හොදැවරි කියන්නෙ. උකටලීූශි්ෂ සමාර ගෑල්ලමයි. කොහේට තට්ට කරත් ඇවිසෙන්න උකටලි වෙලාකාම්මැලිලේ මීස් පොර හැදිල වගේ. උක්කටලී ගෑැල්ලමයි ඊටසේ ගෑල කලුකුමාරය ැහිලැලු. මගුල ගි ගෙින් ප්‍රෝධ වන්න න් ඩක්කනකට පෙන්න්න කලුකුමාරය හෙනම කියන එක ලෙඩක් නෙවෙයි ව නැත්තන තම දක්කනකොට පන්න. ලකට මොහිී හන්නත් ෙඩක් මොහි කියෙන ලිගෙ කැෙන් ත්තේයන කාලපේන විධාකාර මානසික හිනත්තක් කෙන රූපය ඒක වෙන්නත්න් කොල්ලට පුරුෂණග රිුව ත ඩක් ක්ක එතකොට මෙ හැමයකේම තියන මේ නිනිත්ත මේ මේකත් හෙමයි හෝජාජනීය ජාතික විසිතුන ජීතනාරාමේ වැඩවසන සර්වචන් වහන්සේ පසුබට වීර්ය ඇතෙක් මහනකුවරභයා රිවස් කරනව හැම එකම නිකන් අපේ රජ්ජර වගේ. මේරිව සාහාදුරුව කෙනෙක් පසුබටීර්ය. අඩියක් යයට අඩි එක කාම්වැලිවා. මේ ඉ ගිලිබුද වාහිල්ලචට පසබටවීරය. මජං බදන්දරු බන ක කියනල හැඳදැවට හමැදමිදුලේ යන්ද මටවෑවාජා දත්තාරාර ඉන්නවා. පසු බට වීර්ය. පිම්බයක් දල හ ස්කෝලයි කට ෝ ගල්ඒ නැ කිය පසුබට වීර්ය නිමිත්ත යක මේ දහනමය ආයාචිත භක්ථ ජාතකය. තුන් ලෝ වාසීන්ට ගෞරවනීය වූ ස්වර්වච්චන් වහන්සේ තුන් ලෝකටම ගෞරවනීයයි සර්වච්චන් වහන්සේ මගේ යෝජනා උපාසකෙක් විදිහට පොරවැශයෙක් විදිහට ගෞරෝනීය සර්ුවච්චන් වහන්සේගේ චීවරේ දාගින්න අය අගෞර වැඩ කරන්ට පා සිනික වැරදිදමන් කියන එක දේවතාවන්ට යාඥාකොට බිලිපූජා කිරීමක් කරභයා මරුණේ දෙවන්ට යාඥා කරලා බිලිපූජා කරනවා. කටුටෝපයා පදගානල්ලන්නේ බිලිපූජා දෙවියන් ප්‍රජරුවන්ට. දහඳරු බනක් කියලා තියෙනවා දහනම්වෙනි ජාතක් කතාව ආයාචිත භාප්ත ජාතකය හැම් වෙලාම නිමිත්ත හයාගෙන්ති නෙහෙ බුදහන්ඳරූ දැ මං භික්‍ෂු පරිච්චේදය කියන බන පොතක් ඩීලා තියෙනවා එක්තරාකාරය එකකක් ජාතක් කතා පොතක් තමයි එකෙත් වර්තමාන අතීත කතාව ගලපල ලියල තියෙන් මේක තැනක් එක සිද්ධියක් කියන්න උට කලාසංගම් ශාලාවේ හතරහ මාර පාවිතරවෙේද්දී විිදේශයේ සංචාරකයන්ට පෙනනවා ප්‍රසංගයක් දවුල් ගහන ගිනි පාගන ර ගිනි කටින් පිබින උඩරත් නැටුන්න්න අටන ප්‍රසංගයක් එකගුල ෘතියක් පශයෙන් කරන්නේ. ඒ ප්‍රසංගින්නේ සහරලාට මුල්ගගේ තිබ මුගල් බෙර ගහ් යනවා ය මංග ගත කියන්න කටියග හම එක ොි ෘත්තියක් පසගොට පවත්ව ගෙද යන එතන කැටයන් කපනගන්න පිත්තල වැඩ කරනඉන්න මබහොලා හන් ොලගේ ිද රන්න මහරයින්ට උද උපකාර කරලත්වන්නේ බහන්ඩ හදන ඔය උපකරන ගන්න එ එන්සේගල මගත්තකම මිට්ටයි එතන මගෙතෙක් එහෙම ගණදනු නොකරප වැඩිහිටිය කිටියා. හැබයි මව දැකගමං උේ මට වඩ ගොඩාක් වැඩහිටිය දවුරුදු අසූකටතර කිිට්ටි. හිස පාත් කරලා එයා සුදු අඳින්නේ අර නියම උදරාට මේ නැ ටුක්රගේ හඩේ තියන තික් සුදු ප්‍රසන්න පෙනුමක් තියන කෙනෙක්. සිය කෙනෙක් කියල පේන්න ැහැ. ගුඩ්මෝනිසර් කිය මංහරත මොකද තුරග අද ජයිමංගල වැඩත් තියනවාන යොදරජන්සී උදේ දැක්කාම. අයතු දේ දක් කොත්තේ එම් ගුඩ් මානනි ගුඩ්මනිදස ගල්බෙ වැත් න මොද මේ කඩයක් ඕපන් කනවා උදේවරුවී. හවසියද්දිත්මට කියල යන්නේ එකදවසක්. මෙ මල්ලඟට ඇවිල්ලා. කිව්ව කතා මං එක කියියලා තියනු. මේ වස මනුසේ මල්ලඟට වෙලා කිව කතාව මෙ. මට දැන් අවරුදු හැත්තය පහකට ළඟයි. මංජීවිතයේ බොහම දුක්කඳ බ මනු සේක්. කවදාවත් කාටවත් අමල් රීුණුකින්වත් වැරද්දක් නොකරමගේ මහන්සියෙන් ජීවත් වතුනේ. අපි හිනා කටක් පුරවගෙන බුදුසරණයි කියල හිටියට ිි ගොට ඉන්න මහත්තේයෝ හම්රනාාමට බුදු සරණයි කියනවන්නේ හිනා කටක් පුරුවගෙන බුදු සරණයි කියාගෙන හිටියට ගින ගොඩක ඉන්නේ ඒවා කිය කියා වමාරලක් කාලා හිගා කාලා ජීවත්තයෙන්ට බෑනෙ මහත්ත වෝ පවුෂේතහත්තකි තියෙන මං බෙරගහලා හරි ගාත කියවල හරි ජීවත්වෙනවා ඒකයිමන් දන්න සිිල්විකුල්ලා ජීවත් යන්නේ අතපාල ජීවත්වවෙන්න කැමතිමිනිස්ු නෙවෙයි ය අපි අතාත්ථ කිවා අතපාලනෙවෙයි. අවුරුදු හැත්තාව පගනකං පුළුවංගෝදර ජීවත්වවෙච්ච පුර වැසිේ. මට ඉන්න එක දුවයි ඒිට අවුරදු තුනේද මගේ ගෑනි මලේ අවුරත්තුනක දුවක්කන්න තාත කෙන හිතා නම්ම මලා නංහෙම අවුරුත්තුනය. ඒකට යකාගහල මලාදමලේරයා වසංගතය මලාද කියන්න මගේ මොලි බොලේ මදිි මහත්තයෝ. ගෑනි මැරුණට මට කෙල්ල බලාගණ්ඩ වුණා. මංආයි කසා දෙයක් බැන්දෙත් නෑ. අවුරුදු ගානක් යනකන් කෙල්ල කතා කළේ නෑ. තනියෙන් ගෙදර හිටියේ මමත් සෞදර සෞදරිය හිටවෝ පවුල කෙක්කෙනෙක් නෙවෙයි ම කසාද බැන්දේ නුවර මහ පෙහර ටන කාලේ හරිස් පත්තු වන්නම් පෙහැර බලන්ඩවිල්ල මග එක්ක යාලෝනම අපි දෙන්නම ගැටමි දියකපනා රාමේ දියකපන පාන්දර පැනලගිය. එහිද කෙල්ලගේ අමතතාත්තක පැත්ත ොත් පට නෑදව කියට ජාතියක් හිටියේනෑ තනි මිනිහෙු. පෙරෙහර බලන්න හරිපත්වය ගෑල්ලම එකකතයි උදේ පාන්ර පැල්ලග හිලතින්නේ පෙහරග නැට්ටවා ෆිල්ම්ම එකක් කරත හැකි එගේ ස්කෝලි ගේයාරි ස්කෝලි වැඩලේ නෑ කවුද්දුව ගෙදර හිටියට වැඩකලෙත් නෑ දැන්ඒකට පනහකට කිට්ටුයි දැන්ටත්තුන්වේයටට ම වෙලෙ මං. රුද හැත්තැන ත්ත තමයි මෙදුවට වියලදින්නේ. මගේ කෙල්ලගේ වැරදක් කියනවා නවෙයි හත්තයෝ. අපිත් මෙ මැරැන්්ඩ කලින් හිතේ විරෙට කාටහර කියන්න ඕන. තමන්ටම ඕනෙවඋනාාම් ඒක එලිහුද්ජ වගේ තේකක් නම් හදාගන්නවා. ගම ඉලුද්ජ වගේ තේකක් කියල කියන්නේ රස නැති තේකොල හරිගයට නැති තේකක් එච්චරයේ දුවට පුළුවන්. එලුහුද්ජ වගේතේ මේ තාත්තම මේ චරිස සාහතිකය දන්න. වේදනාවෙන් කියන්න. ඒක ඒකගේ වැරද්දක් නෙමේ කියර කියන්නේ. මටි හිතෙනම කක් දන්නවද. යකෝ මේ කයි ගනය එක මතිකෙනෙකොටවත් මන්ත්‍රකෙනකොටත් ලංකායිම ගමක් ගමක් ගානඉන්න. මානසික රෝග තියෙනයිගේ. සායනයන් පිළිබඳව. මානසික සෞඛ්‍යය පිළිමඳව මු හිතන්නෙවත්න්නේ මොක දුවත් මේවාගේ මානසික සෞඛ්‍යය පිරිච්චෙවුන් බස්සකේ දාගෙන පොල්ලද්දීලා ගෝටාගමට ගහන්ඩ ගන්න ලේසි. බ සම්මන්ධ කරමග එස. ඒකි මුරන්ඩුනාම කතා බා කරන්නෙම නෑ ඒකි කීකරුුණෑ මහත්තයෝ අීකරුත්නෑ ඒක කොටහලු වනාද නැද්ද කියලා මන්දන්නේ නෑ කාලෙත් එක්කම ගෙදෙට්ටම නාකිවුණා දැම්මගේ දුක මට වඩා වැරහැල්ලක් මහත්ත වූ. තාතට හැත්තා වයිනන් දැන් දුවට පණහක් විතරන හතරි ස්පාක්කිතරන ඊට වඩ රහල්. ප කවදර මරණ බව දැගෙන ජීවත්වන මිනිස්සුේ මගේ කාල දැ හරි මහතව මගේ යුතුකම්මට පුලහන් දටම ස්් කලලා රටේ ලෝකෙ නරකනාමයක් අහන්නතුන් ජීවත් වුණා දැන් කෙල්ලට හතලි සැදරිය ඇස්පේන හතලි සැදරිය. කංහෙන්නේ හරියටඒ කොම මාසු ගැති විච්චක් ෙක් මේ කියන දියටට තේකක්වත් හදාගන්න වෙරයකිෙන තාත්තනකං න්නවා තේක් කර දෙන්නවාගේ. හැම වෙලායම දැ නොයකුත් අසනීප සමහරයේවා වෙදකම් කරාට නිට්ටාවට හොඳ වෙන්නේ. මේක හොඳ කරගන්න නොකරපු තොයිලයක් නොගිය දේවාලයක් නෑ දන්න කියන හැ දේවාලකින් නොදාපු යන්තරයක් මන්තරයක් නෑ. මානසික රෝගය විශවාස කරා තාත්තා. විශේෂයෙන් පෙරැහැරේ නටන දේවාලෙත් එක සම්බන්ධ ආගමත්තයක සම්බන්ධුනාම තොවිල් පවිල් යන්තර මන්තර විශවාසය වැඩි ඔක්කම කරා. ංහ අප එක ප්‍රශ්නයක්ඇති විලතිනවා. තරුණ කාලෙ කසාද බඳදල දෙන්නඩ බැලුවේ නැද්ද. අනන්තවත් බැලුව මහත්තයෝ. මගුල් කපුුවන්ට දන්න දුරණයට කිව්වා පත්ත්‍රේදැම්මට පස්සේ බිස්සක්තියක් බලන්නාව. ගෙවල් දොරුවල් බල්ල කාලබී ලේමි නිසුයි අන්න ගියා. එක ම පවුලකින්වත් මගේ කෙල්ල කසාද බඳින්ද කැමැති වුණේ නෑ. මට සිින්දුවක්ම තක් වෙන කවරු හරි කියු කුල්ටරත් යරවන්සලී ලතිී. ඉදී කෙදනකොහෝ හිමි කාරයා ඔබත් ඔබේ නම් එක මුල් පිරිමි කත කරවරග ඒකතමයිනේ ඉන්දීවි කොතන කොහෝ ඉන්දී තාතවිස්්වාච කර බන්දල දෙන්න ඇති වුණාට ඒකි නං ආපු හැම පිරිමිය එක්කම යන්න කැමැති වුණා කෙටි කතාවක් වගේ යන්න කැමති වුණා මන මාලයේ බලන් දෙනවා කිවම නාල කරලා පිරිසිදුවෙ හිටිය. ඒකල්ට මූුණත් පොඩ්ඩක් එළියග හනවා. තනියෙන් හිනා වෙනවා. වෙලාට පිරිමියක්ලං ඉන්නවාගේ හැසිරෙන්ද ගන්නවා. හැසිෙන්ද ගන්නවා. ඒ මගුල තරියය නෑැ කල ඒකට ටිකදවක් යනව ිියවවාගේ දැනන්න පටන් ගන්නවා. ඊට පස්සේකි කිලිටිුවෙන්ට පටන් ගන්නව මහත්තය වූ නිෙඩ වෙනවා නාන්නෑ. හද දැම කදරන්න හදන් මම් මැරෙන්ඩිස්සල්ල කෙල්ලට තියන කළද සාවක්තියෙන්ට. එන වෙසක් පෝයට කෙල සාසනයට බාර දෙෙනවා අද වෙසක් දවස මේමං කියන්නේ අද වෙසක් දවසේ මීවාගේ කෙල්ලෙක් නිවෙයි මට අපිකෝකයේ දිහම්බ වෙනවා පිලෝ සොපී සයිකරජී කරපු කෙල්ලෙක් මේ කෙල්ලට වෙදකම් කරන්න පුලුවන් ජාතිය කෙල්ලෙක් ඒක අපිකෝයකේ ටිකට් කරනු ැසිීරකි. පැතර මතකතියගන්න මේ රෝගී කාන්ත වනාගතයේදී අර උපාධහරින්ට බණ කියනු. වෙසක් දවසේ මහන කරන් කියන කෙල්ල මහන කරනවා මට පුළුවන් කාේ මට පුළුවහංග විදීට මංගේයකි බලාගත්තා මන් නැති කාලේ කවුද මහත්වයකි බලාගන්නේ දීපංගුත්තර. ඒකටත් වන කල දසවක් ඕනු එඩ වසේ තාත් අඩන්්ඩ පටන්ගන්න ගේ තල දකතුන ගු කෙල ඟ ර ද ප මර ැ දුව බදාාගෙන ගැහිගැයි අන්නනවා. එතා තඩන්ඩ පටන්ගන්න. මංමගේ කෙල්ලට කවදාවත් උපන්දින පාටක් දීලනෑ. මමගේ හෙල දෙතුවතාවකට වැඩිය ගෙදරින් පිටකමන බිබනක් එක්කගේ හිල්ලනෑ. ඉස්කෝලගගේ පුංචිකාලේ අධ්‍යාපන චාරිකා දෙකතුන ගිය හැබැයි ඒ කි විනෝදීන්ෙන් නමන් දැකලනේ මට කොටහලු මගුල ග්ඩ වනේ නෑ. කසා දෙයක් බන්දලයකි මනමාලියෙක් කරන්ඩ හම්බ නේ නෑ. ඒක මැරෙනකම් මම ජීවතුන් අතර ඉදීද නැද්ද කියලමන් දන්නේ නෑ. ඒ නිසේකිගේ මගුල කෙරෙන විදිහක් මන් දන්නේෙ නෑ. මේන වෙසක් එකට මං කෙල්ල මහන කරනවා. මගුලටයි අවමගුලල්ටයි දෙකටම් මට ගණ්ඩ වෙන්නේ පින්කම මගේ වාකීට හරි ආසයි. වෙසක්කට මේ කෙල්ල මහන කරනවා කියෙගේ තාත්ත කියන්නේ කොහොමද. මගුලටයි අවමගුල්ටයි දෙකටම ගණ්ඩ වින්න වන්ගේ පින්කම. මංගල්ලි පකම අවමංගල්ලි පින්කම දෙකම එක දවසේ වෙසක් එකත කරනවා. බුදුහන්දරුවෝ හිටියනම් මට මනවා කියයිද. තැංකව පුතා ඕම තමයි විග්‍රහ කරන්න කියයි. ඒ අපේ අහලගං හතකවත් නොගත්ත සාරවත් පින්කමක් කරගඩ මට මුදල්ලා ආධාරයක් ඕන දැන් නොදී පුළුහන්ඳ කිය පංකු. ඒක මේ අහල ගංහත් ඇරසගේ තරම අහල ගංහතක කරපු නැති භික්ෂුන් සීයක් වඩම්මලා පිරිකරදීලා අට පිරිකරදීලා සත්සතියක් පිරික් කියලා ගමේලා උස්පී කරදාලා මං මේ කහසිවරධාන උත්සවය කරන්න කැමති. හොඳට කරන්න ඕන මගුලා යව මගුලයි දෙකම මතක විදිහට මං අවන්හල මගේ මුදල් කියක් කරල්ලගෙන දෙනයට වඩා අවන්හල්ට එන ස්සර කොට සීය කෙනකු ටිකට් අර මේකක් කරගෙන චූති මිටියක් තිෙන යාගේ හවිච්චිතර. ඒල පන්තියාපුලමයි දැකල ඇති. මංගන්නකොට හැමදා මේ සයන මේගේ ලෑල්ලරගෙන ම ෑල්ලරගට ඒේකක්බනවා සිකරට් ක්බ බනකම යාගේ මිටිය ඉල්ලගෙන අරැනටික කකෝව කලවනු ගලවල මටිය අයි ඇනටිකයි සීයරදන. ටිටි ක්කොම තියෙන මංකකිවා දය කිය. එ හිනාාවවා මංකීනවා ටිකට්ටික වික්්කනේ දැන් ගෙදර අන්්ඩුව කිය මන්ගේ සීයනු. අරටක ක්ක විිල පප ප ලිකසේ බන දය මට කවදල කක් දරන මං ආය තර ඔක්කෝටික ගන්නු හ මනිස්වර යාලු මගෙතිෙක්. අර තාත්තටවන් ටික් ඩිපුර මුදලක් දුන්නා මටේ කාන්තාව ගැන මේේ කියවාද දුකක් හිතිෙනවා ඇත්ත දැම්මන් මේ කතාව අහන ඔබෙන් කියනවා මේ මෙහෙණින් වහන්සේ අදත් බණ කියන ඇති තාත්ථ කියන ඇස්පෙන් ෙත් නැංගහහි ෙත් නැවුුව හොඳත්නැ කියලා සමෝදාන කතාව ඔබට බාර කරනවා දැන් ඒකේ අතුරු කතාව කියනවා තුර කතාවමට කියන්න වන මේක වහල කියන්නම් අතුර කකාතා මතටයිටනට වඩ මොකද අතුර කතාවේ දෙබස් සරියාඩු අරබන් හලේ මෙම කලාගාරී සරහ මෙම කනතුනත් තින කොඩි දාන උත්සවලට මේ වාහන ගන්න ො න්ගතතින්ටම ඒ ුහොමීටිකක් වැවරමට වඩා පොඩ්ඩක්ුම් උසයි මේ පැත්තිෙන් පිටි පස්සේෙන් අවන් හල අර් පැත්තෙන් වයි එක මේ පැත්තෙන් දල්දාමාලිගක් මෙම වැැවරවුම් වැැවරවම දිගේ ඒ මෙ ාන මනිස්සු මං ඉසර කියනවත් එක් මචන් වැඩිට පැත්ත ෙට් එකක්ගේ මංකොහම දෙද කියන්න. පරතිවල අල ගිඩිවාගේ වැලමූුණ සූර කරම් පාර තමට හරිිය නවත් එක් සවර ටීචසල් මයික අද්දී එතනර ආමි සෝල් ජස්ලා පොලිසි අය අර පාත්්‍යයගේ බිත්තරත් එෙක්ක අ තමන්ගේ මේ මුර කුටියස්සේ පැතව හදනවා. උන් හරි යාලු පපිත් එක්ක ඔය පොලිසියමුදාවේ උන් දන්න අඒක. ප නැ ීචස්ල එතනින් අද්දී. ළමයි කෑගන ටිප්පනනායවිල්ල පෝලිංග අසල. ඒ හන්සයෝ හන්සයෝ හන්සයෝ! තීචමොකද කරන්න හන්සයෝ පද්ද පත්දන. හංසයෝ යා සරේ වෙනස් මංකින ී හන්සයනේවෙයි පාත්යෝ පාත්තියෝ. ොග දීචර ඇත්ල හන්සේන්ට. ඉතින් මං ඇත්තර මර පාත්තියව හැමදාමදකි හින්දාත්න් ටීච ද ගනද හන්සේ වඩාලාස්ස සාත නුවර වැවරෝ ේ ස දරයක් ම දැලාතිය. න්නට මං ගොඩක් කලාටොතෙෙ සිකරට එකක් බොු අව අර එතන ඒ එක රෙේස්ටෝර්වන්ට එකක කින් ටයහෙකුත් තරම් ගොහොවෙලාවට මට කවුරු හරිගෙනත් දුන්න දැන් යුද්ධ කාලේ යුද්ධ කාලේ අවුරුදු හයක්ක විතර මගේ ජීවිතයේ බේරල දුන්නේ මං විශ්වාස කරන්නේ දළ දලා මාලි ගව වටේහිටපු හමුහොිසි හමුදසා පොලිසේ තෙත්න හබු වෙන්නේ දළදා මාලිගාව නිසා ඒ සවන අවසන සමී කරණය අදතැ හැකි සන්න රැකිල තියන දල්දා මාලිගාව කිය නොරග හිල්ලලා ඔඕු දනතුන කරේ මාලිගවත්තක්ක රැකිච්විද කියන්න ඔයි නව ජයිසේ පිලි කළෙලා ගුරුවරයකන් පොලටිකල් ගුරමග ය ඒක ජාතීන් ගොඩක් ප්‍රමාණය මේියගේ ත්‍රිප්ප එකක්යන්ගේ හිල්ලම මාතලේ අලි අනිත්ත ටිමක්ද දමුල්ලදී බෝම් දෙයක් පුරලා දමුල්ල බෝම්බෙ නුවරගෑය ගොඩ මැරුණ හම නුවරට බෝම ප්‍රහරයක් කල්ල වෙ කිය බයි වැඩි වුණා දල්ද මාලිග ප්‍රහරයක් කෙල්ල වුුණා. හරිම දැන් මගේ පන්තිය තියන්නේ මාලිගාවේ අල්ලපු ඉඩෙමේ මාලිගාවේ තේවාව ඇහෙන දුර අධාරක් සිත කලාප ඇතුලි නුවර මරුණේ සිංහල බද්ධ සෙට්ට එක මාරය මර කතා කියනවා මැරෙන්ඩ ඔන්නන් සන්නගේ පන්තියන්න්න කිවරු ඇයි උන් නො කිය කියනවා දල්දා මාලිගාවට නැවතත් බෝම්භ ගහනවා එදාට තොපිත් මැරෙනව කියලා. ගුරරු දක්්පා ඒම කිව්ව සිංල විසියව ගන්න පපුූ ප්‍රතිපක් භික්‍ෂන්හසේ ක් හිටිය යන්ඩෙපකුව බෝම කාල වැරෙන්ඩවෙෙන කිව මේ නො කිය කියන්නේ ඒතනම් බික්කවේ කම්මන් වදාමී බෝම්බයක් වැදියන් එක්කො සන්නට වැදියම් කෙලවයක්න් ඒම නැත්තම් මෙහම කිව්වම සන්නගේ පන්තිරල් ලමයිඉට අඩුවයන් කොහොමරි සන්නට කෙලවයක් ප්‍රාර්ථනාව කෑත ඇත්තරම යම්ප්‍රමාණයක් ලම යඩු නොකද මගේ පන්ති විතරයි මාලිගාව ඉතිය මලිගව ඉඩමතියෙන් මරිගව අල්ල පිඩමිතිෙන් මරිිගව සංස්පර්ශය ලැබෙන්නේ අනි තොක්ක මනගර යනි පැත්ත කෙලවේ තිය මං මරු කතක්කෝ පන්ති මංකිවවා මහනුවර නගරේ ආරක්ෂිත වෝ පන්තිෙන්ට පුළුහන් මගේ පන්තිීනයට විතරයි. දෙතුන්දහක යුදහමුදාවක් තුංහාරසියක පොලිසික් වෙනම මොර කපුලු හැම මිනිහෙක්ම චෙක්කරමින් මගේ පන්තිය ඩාරක්ෂාව සම්පාදනය කරමු ලංකයි මොන පන්තිරදයක හමුද තුන්දහක්ක රක්ෂාවදෙන්නේ මගේ පන්තියටද දෙන. නතුම් පන්ති ළුව එක ම පන්තියමගේ පන්ති විතරයි කිය හරි පන්ති ලවයි වැඩි වුණ දැ සන්න ටැක්් පුල් නම් ඕ එන්සා මටහර හුරු අප සරයක් අදත් මං ගයාම දල්දා මාරිිගාාවට යනු ඒක සේවේ කරන යාලු හම්බෙනෝ උන් එකත් නිලමෙලත් එකක්ත් මත් පැන් බොනු එන් සමන් ගනඳුර කකාර මිට්‍රේත්තමයි මාලිග වත්තික හට එක ත පැත් ගති දැම නට සිටැබ විදවස ඒක කියේටිගත්තම පැන යුද්ය විනිිල දන් කොයිවෙලයි බෝම හැදකද හර පිීටනකන්න කාල මාලිගා පැත්තෙන්නේවෙයි අනි පැත්තිං අ මජංගන පාර්්‍යන පැත්තිං එතන බැරිරේගාවී මෙ මෙම උසක ඉන්නකරමට ඇතින් පේනවා සල්වාර රැඳුමක් ඇැදගත්ත කාන්තාවක් දූවාගෙන සුසන්තිකා ජයසිංහලගේ සල්වාර කහුණ ගන එඒ අට විසිපත්තියක් ඇතිං හලක විස්ස ක්ඩයක් කියයා වෙලවගෙනනවා. අ සල්වාර නැත කාන්තාම කුත් කියන්න හැ එයා දුවනෝ වේගින් පිටිපසන කණ්ඩායම කෑගහනවා අල්ගත්ද අල්ගත් අල්ග අල්ලගත් කෑද ගහින හෙන ගෝෂාව කැමර කර කවරුහරට කියුක අල් ගණ්ඩ ඇද නැද පිස්සුද ළඟ ඉන්න කත් ඇත්න ඇ මුට එක පාරම් පෙන්නේ එට කත්තාවක් බෝම්බයක් බැදගෙනෙනවා මොනල්ල ගණඩද ඔක්ක ඇ අර ගන් පාර ක්‍රිය කරලා දුන්නවවා ැම්බුරසක ගකිහිල්ල අරය වේගහ එනකට අතන වැැවරව මේ පේමටිකේ ගහක් යට බේංචකේ දෙපැත්තද යෝඩුවක් කොල්ලුකි කෙල්ලෙකුයි බත්මු ලද්දිගාරගෙන කනවා එකත්ම කියලි න්නම් නුවර ලමන්ට යි වැවරවම ජෝඩු ජෝඩු හිටිය මු හිතන්න මේ පුෂ්පානේ මහහාමායකගේ හයිස්කල් එකේ කෙල්ලො කියල උන් වැවරවවින්න නයකෝ උන් ඊටවඩි ඉඳැන් න්න හොට. මහම ස්කොල ගවින්නත් මහමයක කෙල්ල පිස්සුද ස්සරහ්ං කොල් එකක් කන්න විල්ලා. අර ගන්නෑ ොල්ල එපාවල මාතලේ අරහෙම එනව යෝඩු උන්තමයි ඉන්නේ. හ එටවසේ දව එලියන් පෙම් කවි වැැවරවේ ලා කොල බැමි පිසි සුදු ලිය වැිහටිය නොරීමනේෙ. බත්මලකුත් බැකගනෙන්නේ සිතා ගතකට කොහෙ දෙෙන්න කිලවරල හද දත කඩි පැත්තේ ත්මලකුත්බද නුර කිසි ප්‍රශ්නයක් න අන්නම චෝඩුවක් මෙහෙමකා ඉන්නකුට අරයවේගෙන් ආවා තුන්මිම පයින්ඩ වගේ ගැම්ම ගත්තා බෙන්චෙකුඩ සක්ගාල කකුල තිබා මොක් පුඩද. අර ජෝඩුව දෙ පැත්තින්න ත් එකක උඩ තිබ්බ ගමන් ජබුක් ගාල වැැවට පැත්ල අර්ගෑ කිය ඒටම ල දර්ශනය හම කැමරාවක් ැල්ලවනන් හම අරපු කර් කොතනද වැැවි ගැට්ටම මෙහහිමඉන්නවා ගැට්චිටුව වෙනදින්නේ පැන්න වැැබට. අදත් තින්න වෙතන කවරහර මේ පෝග්‍ර කැමවූත් මතක් කර කියන්න ම මහතා අම වෙලින් දෙෙක් කියන්න. ටිකල් ලොකයි එක වැට නිකක් ැව උතුරයි සයිස්සක මහතයිය එයා ග ම කට්ටු ෙනෙක් විරදිී ඇත්ම හර පේමෙන්ට්ි හර බික්ුණ එක අරයා වැැවට පැන්න? ඒ සෙනගාව සෙනග නැවතුන අරුන් දෙන්න වෙවට පැන්නවා කෞද අ මහතයකයි පඩයි. අර මහතයක් කෙන ඉතාම පුහුණු ඒනැත්තම් නාට්‍යයක වගේ පැන්න මෙ පැන්න කොන්ඩෙන් අල්ලගත්ත ගෙනවා. පොනිි විනාධිකහිපියයගේ. ඒ මහතෙක් කෙනෙන්නේ යොකා පිටිං යොකාපිටින් ආවා පිටිබස්සෙන් කෙට්ටුක්ෙන අයිනවා සරම ඇරගෙන මංහවා ඇහැම දම් පයිගේ සරම අරඟ ඉදර කියලා. ප්‍රථමා ධාර අරබෙන දයි ගෑනුවක් කෙනගේ බඩු ඔබනවා තෙත් වෙලා ගෑනුව එක්ෙනා වැලි අයින් කරනවා නහයි කුටු කෑලි අයිං කරනවා වටන්න අක්කේල කියනට පොඩි එකක් දනගහලා අම්මා 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 කියලර්ෙ හැනි වදාගෙන අනන්ට පටන් ගත්තා. ැල ්‍යහ ද ලා සිකරට බොන්න පන්තිවුම් කෑග හන දග න්තාව මොද දන්නවා ඊළඟ කොටස අ ප්‍රේක්ෂකාාගාරයම්මට පස්සේ රහට හම්බ වෙනවා කියල පන්තියේ මීවටලා අපෝල බන්දැග හනෝ අවීරගින් විීර මොකදවවෙ නති මීරතය මගේ මැනයෙහිට අවන්හල්. විීරි මොක්දවෙ න තොන කතාවදෑ. මේ ගෑනුවක්ෙනෙ මේ වැවට පැන්නෙක් කෙනාගේ පුතා තමයි මේ අවුරුද් වලහවිතර ලමයි ඒ අම්මයි පුතයි. අම්මයි පුතයි කාලාන්තරයක් තිස්සේ හම්බ වෙලා නෑ හේතුව මේ ගොලන් ගෙවල් ගලගෙදර පැත්ත නුවර කුරනෑගල පාරය මේ අම්ම මැද පිරිදිග ගිහිල්ලා විහා වුනාට පස්සේ ගයක් අදදාගන්නඩ සල්ිහර මොහරික්කට මැද පිරිදිග ගිල්ලා එකර මේ ළමයයි තාත්තයි ඉඳලා තියෙන්නේ බිලිඳගේ අම්මතාත් නෑදෑයගාව ලමය තියල වි්‍යහක තරුණය එකැනේ බිරිඳගේ ස්වාමයා මේ කොල්ලගේ තාත්තා ගලෙර පැතේ පන්ස කො නිතර හිට ද පස පුරද පන්සේ ෑ කෙලවනට පටන්ගතල හාමුදුරුත්තික් දර හාමුදුරුව ධර්මදශන කරන් අද්‍යාව යන්ෙ හහාමුුර රදර ත ත් ල න ගිහිල ොහොමහරම පන් ගෙර එක්තති ගදනු සම්ර නත පන්සල්ට එකතුවෙලා ඉන්න කාලෙදී. අර බිරි දෙෙනවා රටහිදම් මැද ිරිේ රට හි සල්ිච්චයක් කරකයාගෙන ස්වාමයයටට කියනවා දැන් හරි අපිට සල්ලි තිබුන්න ෑමන් සල්ලිගෙනවා දරුවට ස්කෝලික දාන්න පුළුවන් මිනි කියනවලු පවුල් කණ්ඩ බෑ ඒක අපායා ගෑනි කොහෝම අඩ ඇයි රට ගිහිල දුක්කේද ලොක්කවා ්‍රමය කරන දරුුවත්ය අඩල්ලා දොඩල්ලා විලාප දද්ධමයා සම්පූර්ණෙන් ගෙරදදාලයනො. පන්සලි මුත් අතුරුදහම්. යි නුවර වැඩිහරයක් පිරිසග හැටි. කතරගම දෙවියන්ට ගිහිල්ල කියනවලු, නාත දෙවියන්ට කියනවලු පිරිත්තුූල් ගැට ගහනවලු මැනි කන්නේ යනවලු වශියත් දුවද බලනවලු නෑ. ඔය මංකන දවසමට හොතර මතකයි පෙබරවාරී හතරවෙදා දවසක් නිදහස් දවස. නිදහස් දවසේ? ඔය රටඉදගේ කාන්තාවවර්පස්ස මැති ප්‍රතිෙන් ආවට පස්සේ සල්ලි කියියක් කර තියෙන් ඇතින ගමුන්ට ජොලි ඇතිනි වැෑන්න එකක් කර ගෙන කතර ගම යනවා හර යනවා මැනි කියන්නන්නේ යනවා ්‍රිප් එකක් ගෙනට කඩයකින් කාලාලපු ට්‍රිප්නේ අර්ගැන ගතේ හල්ලි තියෙනක් කාලකන්න ගොන්යක්කුටික එදා ඇවිල්ලා දළදා වහන්සේටත් කියලා දර්දා මාලිගවටක් කියලා නුවර නාත දේවල්ටත් ගිහිල්ල එන්න කියලා ඇවිල්ලා ඔ වන්හට පහකරගන්න න්න ගිහිල්ලා දියම කන වෙලා තියන්ද මෙම යනකට අවන ග උටේන වනි පරිිලි උඩ බැන්නැෙන ත්ව වංගුවෙන් උඩ යනකොට එතන වයම්ඹි හෝලික හාමුදුරුවකෙනෙක් බණ කියනව කටහට ඇැවුණා අර පිරිස බැලුවා දෑනි බැලුවලු අලේ වගේ මිනිියමාන වෙලා කිව්වා දූවගේද වැැබට පයිට. වි එතකුර ර ජාතිීන් පස්සෙන් එෙන ලගෙනාව. මං අපහසෙත් නෙවේ කිව්වේ සිද්ධි එච්චරයි පවුල දැන් මට යසෝදරාවත පේනෝ යසෝදර වැලපිල්ල පේනු පවුල පන්සල ආගමතරතිෙන සම්බන්ධ පේනෝ සතුට ඇති කරනවා සතුට නැති කරනවා මංගල්ලියත් එතන ආ මංගල්ලිය අත් එතන ඥාන නිද නැදවාගේ අදහසක් මට මේ කතන්දර දෙකින් ගෙනවා මේ කතන්දර දෙකම මම කිව්වේ මම භික්‍ෂු පරිච්චේ දෙලිව්ව කාලීනත්දකම් දෙක්. මං ඇත්තර මේ උත්තර බදින්නේ දළදා මාලිගාවත් එක දෙන සම්බන්ධි මේ අතර කියන්න. මාලිගාවේ ඇතා විතරක් නෙවෙයි එක අධ්‍යේනය කරලා ගංගාරාමේ අලිය සම්පූර්ණයෙන් හැදුවේ මෙන මේ වගේ කෙනෙක් ගංගාරාමලිය හැදුවන සම්පූර්ණයෙන් හැදුවේ මගේ ශිෂ්‍යයෙක් පවගේ කාලේ ඒ මාලිගාවේ දළදාව ගෙනනිච්ච කරණුුව ගෙනනිච ඇතා මැරුණහම විීත ඒකාලේමන් ෙල්ලං වෙල පන්සලේ ඇතා ගැන ලි්වා ආයෙත්මන් ලි්වා ගංගාරාමේ ගංගා කියන ඇතා ගැන. මන් ලිවා රනිල් වෙක්කම සිංහ හොරක කරඩගිය අලියෙක් ගැන. මම ලිව්වා කතා කරා ඇබිරිි පිටියේ අතරමං වෙච්ච අලිය ගැන. මං කතා කර පගස්ායින්ෙ කාවන් ගැන. කවරුරය හැවොත්ත හෙම උඹට අලි කැක්කුමාවේ මොකෙන්ද කියලා මට අලි කැක්කුමාවේ පන්සේ වනස් ජාතක චද්ධන්ත ජාතකය කියවල බලන්ට හරි ලස්සනයි චද්දන්ත ජාතක නිකම් මතක් කිරීමක් කරන්න උතුරින්දාව හිමමාලෙන් යහැ පැත්ත සීමේ තමයි මේ චද්දන්ත විල තිබ්බ කියල කියන්න මැදෙ විල ඇත පන්දහකතර අලියත්තු සේනාව. බින වටේටම තිය උද්ගස් කැලේ එක උද්ගහක් පුුවක් දහක් පවිතර ඇැති කියලා කියන්න කෑම බීන් පිරිච්චික. සද්ධන්ත සද්ධන් ඇතා ය රිදිීපාටයි කියල කියන්න එය දිරිසෙනවලු කබර දාලා. මහ සුබදරය චුල්ල සබදරය ගෑන දෙන්නෙ කටියා ඇති නියෝ දෙන්නේ. මහුබද අගරජන ටික්කු සයි චුල්ල සුබද කොටබද්. චද්දන්ත විලෙන් නාලා මේ ජෝඩුවත් එක් සතුනිත්තමයි චද්දන්ත හිට මේ අතීත කතාව බුදුහන්දුරුව වර්මාන කතා පටගන්න කොහම දන්නවාද බුදහන්දරෝ දෙවුරම් වවෙරේ නන කොට තරුණ මෙහෙන්නක් නැවු ලමිස් මිහිණන් වහන්සේකිනි ලස්සන මහිනිින් වහන්සේ කනෙ. ලස්සන සිිස්ත කෙනෙක් වගේ මෙහිනින් වහන්සේෙනෙ. ලස්සන හෙදියක් වගේ මෙහිණින් වහන්සේකි ගැටවරිය ඉසල්ලා බනකින් බුදුහන්දුරණ හිනාවුනලු එක පාරම අඩන්ඩ පටන්ගත්තර. බුදන්දුරුන්ගගේ අහනුලු හදුුරුගුල් ඇයි අර එක බාරක් හිනාවුණ දැන් අටනවා පිස්සුද බුදහන්දරුවෝ භවෙන් පටිච්චන්න කතාවකි නෙතව චද්දන්ත කතාාව. අර විලේ නාලා ඉදදි්‍ය අතීත කාලයේ ඇතා රජ්ජුරුවණේ චද්ධන්ත නාලා ඇවිල්ලා ඒළඟතින සල්ගහකට කුම්බස් තලෙන් අයිනවලු. එන්නහම සල් මල් මල් රේනු මකරන්ද වැටිලා අ මාසුබද්දර ගැන්ග සැරසෙනවලු මල්වලින්. ර බොඩු කෝටු කල දිිමුට කෑල වැත්න ල්ලො කොට සුබදර ගැන්ගට කොටාලියදී ඇතින්න ගැනට මේ ගෑනී වෛර බදිනවන දළ කපනව හිට බස්සේ චත්්ධන්ත ජාතකින් දළදා මාලිගාාව ඇතා දක්වා මිගෙන ගණ්ඩ පුළුවන්ම හිතන් ජාත කතා කියැන ප්‍රබන්ධ විශේෂයක් භාර්තය හඳපු කතා විශේෂය ට තියන සිංහ බහවු කතාව සිංහ සීවිලී කතාව ප්‍රබන්ධයක් ඒ ප්‍රබන්ධයෙන් ලස්සන සිංහ භහ්වාගේ සංස්කෘතිකකාංග හදන්න පුළුවන් ලංකාවේ කේදවාච කේතියෙන්නේ ජාතක කතා ඇතුළු රාවනා කතාව වගේ එමන දියසෙන් නොවගේ මෙ විශ්වාස කරන සත්තිය කියලා. සත්‍යය ශ්වාස කරන්න තරකය විශවාස කරන්නේ. ලංකාවේ ආගමේත් ඕනාගමක. කතෝලි ආගම හින්දු ආගමේ පුසාරිවරු. ආගමේත් ඉජවීමේත් රාජ්‍ය පාලනේත්, මාධ්‍යත්, ප්‍රකාශනයතුන් ජනතාව රැවටීමේ ප්‍රධහන මෙවලම වශයෙන් භාෂාව යොදාගනිමින් තියෙනවා. මං කැමති බණකතාවක් කියන නාගතය දවසක භාෂාව චර හස්සික මෙවලමක්ද රටක් පාලනය කිරීම සම්බන්ධෙන් කියලා වෙසක් පොයදාවසේ අද කොළඹ බොහෝ වෙසක් කලාපයන් නැහැ ඒසා රෑබ වඋුණම් අංහිතනවා අද යම්පමණක හෝ සංස්කෘතික වෙසක් කලාපයක් ඉතරි වෙන්නේ. ගෝටාගෝ ගමේ විතරයි කියලා අපි හෙදි හම්බිය. තැ